ආයුබෝවන් යාළුවනි. අනාගතේ සිදුවෙන්න තියෙන දේවල් මොනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. නමුත් නොයෙකුත් සතුන් අපිට අනාගතේ සිදුවෙන්න තියෙන දේවල් පිළිබඳව දැනුවත් කරනවා. නිවසේ නිතරම වගේ දකින්න ලැබෙන හුනන් අපේ ජීවිතේ සිදුවෙන්න යන නොයෙකුත් දේවල් පිළිබඳව අපිව දැනුවත් කරනවා. එහෙමනම් අද අපි බලමු හුනන් අපේ ශරීරයේ මොන මොන ස්ථානවල වැටුනම සහ හුනන් දකින්න ලැබෙන විදිය අනුව ඔබට ලැබෙන හොඳ සහ නරක ප්‍රතිඵල මොනවද කියලා. ඔයාලා මේ දේවල් දැනගන්න ගොඩක් කැමති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අමතක නොකර මේ වීඩියෝ එක ලයික් කරන්න. තවමත් ඔබ විශ්ව දැනුම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. හුනේ නල්ලට වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට ඉක්මනින් දියුණු වෙන්න ලැබෙනවා කියන එක සහ ඔබට හදිසි ධනලාභයක් හිමි වෙන්න යනවා කියන එකයි. හුනේ ඔබේ හිසේ හිසකෙස් වලට වැටෙන එක ගොඩක් අසුබයි. ඔබට හදිසි අනතුරක් එහෙම නැත්නම් සුව කරගන්න බැරි රෝගයක් ඇති වෙන්න යනවා කියන එකයි ඒකේ තේරුම. දකුණු ඇහැ ළඟට හුනේක් වැටෙන එක සුබයි. ඔබේ පරණ හොඳ කල්යාණ මිතුරෙක්ව නැවත මුණ ගැහෙන්න ලැබෙනවා කියන එකයි ඒකේ තේරුම. වම් ඇහැ ළඟට හුනේක් වැටෙන එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබේ රැකියාවට බාධා සහ ආර්ථික අපහසුතා ඇති වෙන්න යනවා කියන එකයි. දකුණු පැත්ත කන ළඟට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට ඉක්මනින් අලුත් රන් ආභරණයක් හෝ ධනලාභයක් ලැබෙන්න යනවා කියන එකයි. වම් පැත්තේ කන ළඟට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට සුව කරගන්න අපහසු වුණ ලෙඩ රෝගයක් තිබුණා නම් ඒ ඉක්මනින් සුව වෙන්න යනවා කියන එකයි. නහයට හුනේක් වැටුනොත් ඒක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබ කරන කියන සියලුම කාර්යයන් සාර්ථක වෙලා ඔබේ සියලුම බලාපොරොත්තු ඉටු වෙනවා කියන එකයි. කට ළඟට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට දිව පිනවන රස ආහාර ලැබෙන්න යනවා කියන එකයි. වම් පැත්තේ කම්මුලට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට කල්යාණ මිතුරෙක්ව මුණ ගැහෙන්න යන බවයි. දකුණු කම්මුලට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබේ සියලුම ප්‍රශ්න දුරු වෙලා ඔබේ ලෙඩ රෝග පවා සුව වෙනවා කියන එකයි. බෙල්ල ළඟට හුනේක් වැටෙන එකත් ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට හදිසි ධනලාභයක් හිමි වෙන්න යනවා කියන එක සහ ඔබ දියුණුව වෙනුවෙන් කරන සියලුම කාර්යයන් සාර්ථක වෙනවා කියන එකයි. රැවුලට හුනේක් වැටෙන එකේ තේරුම ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබට හදිසි අනතුරක් ඇති වෙන්න යනවා කියන එකයි. දකුණු අතේ උරහිසට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට ඔබේ ජීවිතේ එන සියලුම බාධා දුරු කරගෙන ඉදිරියට යන්න ලැබෙනවා කියන එකයි. වම් අතේ උරහිසට හුනේක් වැටෙන එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබට ඔබේ සතුරන්ගෙන් බාධා ඇති වෙන්න පුළුවන් කියන එක සහ අලුත් සතුරන් ඇති වෙන්න යනවා කියන එකයි. හරියටම කොන්දට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබේ සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න යනවා කියන එකයි. කොන්ද මැදට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබේ ආර්ථිකය ගොඩක් ශක්තිමත් වෙන්න යනවා කියන එකයි. ඒ වගේම ඔබට ඔබ කරන රැකියාවේ සහ ව්‍යාපාරයේ නව දියුණුවක් සහ ප්‍රගතියක් ලැබෙන්න යනවා කියන එකයි. පිටේ දකුණු පැත්තට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට සැප සම්පත් ලැබෙන්න යනවා කියන එකයි. පිටේ වම් පැත්තට හුනේක් වැටෙන එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබට ලෙඩ රෝග ඇති වෙන්න යනවා කියන එකයි. පිට මැදට හුනේක් වැටෙන එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම පවුලේ අය සමග ගොඩක් රණ්ඩු සරුවල් ඇති වෙන්න යනවා කියන එකයි. පපුව මැද්දට හුනන් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබ කරන කියන සියලුම කාර්යයන් සාර්ථක වෙනවා කියන එකයි. පපුවේ දකුණු පැත්තට හුනේක් වැටෙන එකත් ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට ඔබේ ජීවිතේ ගොඩක් සතුටින් ඉන්න ලැබෙනවා කියන එකයි. පපුවේ වම් පැත්තට හුනේක් වැටෙන එක ගොඩක් අසුබයි. පවුලේ අය සමග ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න යනවා කියන එකයි ඒකේ තේරුම. බඩට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට රත්තරන් ආභරණ හෝ හදිසි ධනලාභයක් ලැබෙන්න යනවා කියන එකයි. දකුණු අතට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට තෑගි භෝග හිම් වෙන්න යනවා කියන එකයි. වම් අතට හුනේක් වැටෙන එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබට ආර්ථික අපහසුතා ඇති වෙන්න යනවා කියන එකයි. දකුණු කකුලේ දණිස්ස ළඟට හුනේක් වැටෙන එකේ තේරුම දුර ගමනක් යන්න ලැබෙනවා කියන එකයි. වම් කකුලේ දණිස්ස ළඟට හුනේක් වැටෙන එකේ තේරුම ව්‍යාපාරවලට පාඩු අලාභානි ඇති වෙන්න යනවා කියන එකයි. දකුණු කකුල සහ උකුලේ දකුණු පැත්තට හුනේක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට හදිසි ධනලාභ ලැබෙන්න යනවා කියන එකයි. වම් කකුල සහ උකුලේ වම් පැත්තට
හුනෙක් වැටෙන එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබට ප්‍රශ්න සහ ලෙඩ රෝග ඇති වෙන්න යනවා කියන එකයි. දකුණු කකුලේ ඇඟිලි ළඟට හුනෙක් වැටෙන එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබ කරන කියන සියලුම දේවල් සාර්ථක වෙලා දියුණු වෙන්න ලැබෙනවා කියන එකයි. වම් කකුලේ ඇඟිලි ළඟට හුනෙක් වැටෙන එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබ රැකියා කරන ස්ථානයේ ඔබට ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න යනවා කියන එකයි. හුනන් දෙදෙනෙක් එකම බිත්තියේ ඉන්නවා දැක්කොත් එය සුබයි. ඒකේ තේරුම ඔබට අලුත් කල්යාණ මිතුරන් හමු වෙනවා කියන එකයි. හුනන් දෙදෙනෙක් වෙන් වෙනවා දකින්න එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබගේ සමීපතම කෙනෙක්ගෙන් ඔබට වෙන් වෙන්න සිදු වෙනවා කියන එකයි. අලුතින් නිවසකට යද්දි දොරකඩ හුනෙක් මැරිලා ඉන්නවා දකින්න එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඒ නිවසේ ගොඩක් වාස්තු දෝෂ තියෙනවා කියන එක සහ එම නිවසේ ඉන්න අයට නිතරම ලෙඩ රෝග සහ හදිසි අනතුරු වලට මුහුණ දෙන්න සිදු වෙන බවයි. හුනන් දෙදෙනෙක් රණ්ඩු වෙනවා දකින්න එකත් ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබ කාත් එක්ක හරි ළඟදිම ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා රණ්ඩුවක් ඇති වෙන්න යනවා කියන එකයි. කෑම කන විට හුනන් කෑ ගහනවා ඇහුනොත් ඒකේ තේරුම ඔබට ළඟදිම මොකක් හරි සුබ ආරංචියක් ලැබෙන්න යනවා කියන එක සහ ඔබේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙලා ඔබට දියුණු වෙන්න ලැබෙනවා කියන එකයි. හොඳයි. අද අපි මේ කියපු කරුණු ඔබට වැදගත් වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. මේ වගේ ඔබේ දියුණුවට වැදගත් වෙන කරුණු ඇතුළත් වීඩියෝ හැමදාම බලන්න විශ්ව දැනුම අපිව subscribe කරන්න. ඔබට සුබ දවසක්.